මහින්ද රාජපක්ෂ කියන දේශපාලඥයා ගැන කතා කරොත් ජනාධිපතිවරයාම නෙමෙයි මහින්ද රාජපක්ෂ කියන මේ දේශපාලඥයා ගැන කතා කරොත් ඔහු ඇත්තටම කෘතහස්ස දේශපාලඥයෙක්. ඔහු තමන්ගේම සෝශක්තියෙන් නැගියා දේශපාලඥයෙක්. මොකද අපි දන්නවා චන්ද්‍රිකා කුමාරතුංග රජය තුළ ඔහුට අතිශය බරපතල පීඩනයක් එල්ල වෙනවා අමාත්‍යමණ්ඩලය ඇතුළේ. චන්ද්‍රිකා කුමාරතුංග පාලනයේ තෙවෙනි බොහෝ පීඩනයන් මැද්දේ සමීර ඔහු ඔහුගේ ගමන එනවා. ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති 88 89 90 91 කාලේ ජනഘോഷා පාදයාත්‍රා හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුනර්ජීවනයක් ලබා දෙන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට ගෙන එන මට්ටමකට පත් කරන්න ප්‍රබල කාර්යයක්, ප්‍රබල දායකත්වයක්, 94 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය බිහිවීම කෙරෙහි ප්‍රබල සාධකයක් බවටත් ඔහු පත් වුණා මහින්ද රාජපක්ෂ මහත්මයා එවකට. ඉන් අනතුරුව 2001 එක්සත් ජාතික පක්ෂ රජය 2002-2004 බිඳ දැමීම සඳහා ප්‍රබල කාර්යයක් කරපු පුද්ගලෙක්. අපිට මතකයි ඒ කාලේ විපක්ෂ නායකවරයා හැටියට ඔහු ප්‍රබල කාර්යභාරයක් සිදු කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. ඒ නිසා මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ කෘතහස්ත දේශපාලඥයෙක්, හොඳ දේශපාලන සංවිඥානිකත්වයක් පැවති පුද්ගලෙක්. 2010 දක්වා මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ හොඳ දේශපාලන භාවිතයක් තිබුණා. නමුත් ඔහු වටේ හිටපු සුළුතරයක් නිසා මම හිතන්නේ ඔහුගේ දේශපාලන ජීවිතය විනාශයට පත් වුණා කියලායි මම හිතන්නේ. කොහොම වුණත් ජනාධිපතිවරයෙක් හැටියට යම් කාල සීමාවක් වගේම දේශපාලඥයෙක් හැටියටත් ඔහු ඇත්තටම සැලකේතු ප්‍රශස්ත භූමිකාවක් නියෝජනය කරපු පුද්ගලයෙක්. අපි එතුමාට සුබපතමු, සුබ උපන්දිනයක් වේවා කියලා. එතුමාත් බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් උපන්දිනයේ සුබපතපු නායකයෙක් ජනාධිපතිවරයා හැටියට ඉන්න කාලේ.